පීටයි ඊයේ දවසේ අපි ඉගෙනගත්ත යාක්ෂාව වැදගත්කම සහ යාක්ෂා කරන්න ඕන ඇයි කියන කාරණාව සම්බන්ධව අද අපි කැමති දැනගන්න කොහොමද අපි යාක්ෂා කරන්න කියලා ජේසු පීටයි හැම දෙනෙක්ටම දිව්‍යනාසේ කරුණාවත් එක්ක අපි අද තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා දිව්‍යනාසේගේ වචනේ අපි වර්ධනය වෙන පිණිස තවත් ඉස්සරහට යන්න අඩියක් ඉතින් මම හිතනවා මේක ඔයාලට ආශිර්වාදයක් प्रतिफल लंडनाट शुद्ध बैबल दिव्यावासने අපිට යාඥාව ගැන කියලා දීලා තියෙනවා මේ වගේම යේසුස් වහන්සේ ඒක කරලා පෙන්නවා අපිට තියෙන්නේ ওই දේවල් බලාගෙන යේසුස්වාසි කරා වගේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන එක යාඥාව තුලින් වහන්සේත් එක්ක කතා කරන එකට තමයි යාඥා කරනවා කියලා කියන්නේ හරි අපි පදයක් බලමු මතේව 6:9 ඉඳලා 13 ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබගේ නාමයට ගෞරව වේවා ඔබගේ රාජ්‍ය වේවා उबगे खेमेत्त स्वर्गी मेन पोलवेहित करनु लबेवा अपे दवस्पता भोजने अपट अद दुनमेनव अपे नयकारयंट अप खमाकलाक्मेन अपे नयात अपट खमाकलमेनव अप परीक्षावट नोपमुनुवा नपुरागेन अप गेलव्व मेनव आमेन इतिं मे गोलयो देवियन येसुस वहन्सेगेन अहद्दी याचा करने को मत गेला ये सुना से याचा वक करला पिनवा याचा करने का वैदगत की लपिना ना वक गेमा याचा वक उदाहरण एक निदा सुना कुन्ना से दुन्ना इतिंग एके पालवीनी में कारण है याचा वे योमुआ योमु केरी मत आपी सामाने याचा करने का देवियाँ महान से रखता करात दी वितरक में आपी में भूमि का इन्ना ऐट में मानुष्य ने पोले आपी गुड़ा खड़ा टे थाना थोड़ा कियला यागे नामा कियला आपी खता करनो आनी बारिंग අපි කතා කරේ තින් ඒ වගේ මෙතන අපි පළවෙනිටම වැදගත්ම දේ තමයි අපි ස්වර්ගයේ වැඩ සිටින අපේ දෙවියන් වහන්සේට තමයි අපි මේ ආශාව යොමු කරන්නේ අපි කතා කරන්නේ යාට ඉතින් ඒක නිසා ඒ ආමන්ත්‍රණය කරලා අපි පටන් ගන්න වැදගත් ඒක යේසුස් වහන්සේත් කරා ඒක තමයි අංක 1 මේ උන්වහන්සේගේ උදාහරණේ පරිදි අංක 2 දේව රාජ්‍යයේ ඒවා කියලා තියෙන ඉතින් දේව රාජ්‍ය කියන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියන්නේ ධර්මිෂ්ඨකම සමාදානය ශුද්ධාත්මයන් වහන්සේ මනත්ත යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ තුල ප්‍රීතිය කියලා රෝම 14:17 තියෙනවා. ඉතින් දේව රාජ්‍ය කියන්නේ කෑමක් බීමක් නෙමෙයි කියලා එතන තියෙනවා. ඉතින් අපිත් ඒ දේව රාජ්‍ය ඒ ධර්මිෂ්ඨකම සමාදානය දෙවියන් වහන්සේ තුල ප්‍රීතිය අපි තුලට එන්න කියලා අපි ඉල්ලලා යාශනා කරන එක බැලගත් ඒක අංක 2 අංක 3 කෑම බීම වලට වගේම උන්වහන්සේගේ සැපීමට අනුග්‍රහයට කරුණාවට කියලා යාචනා කරන්න පුළුවන් අපේ අවශ්‍යතාව වෙනුවෙන් ඒ වගේම තියෙන දේවල් වලට සුති කරලා අංක 4 අපිට සමාව දීම වැදගත් අපේ සමාව දෙන ජීවිතය ඉන්නවා නම් එයාට සමාව දීම වැදගත් මොකද විශේෂම දේ දෙවියන් වහන්සේ අපේට සමාව දෙන්නේ අපි සමාව දුන්නොත් කියලා උන්වහන්සේ අපිට කියලා තියෙන නිසා ඉතින් ඒක හදවතින්ම කරන්න ඕනේ දෙයක් අංක 5 නපුරගෙන් ආරක්ෂා වීමට නම් නපුරා කියන්නේ යක්ෂයා යොහන් 10:10 තියෙනවා යක්ෂයා එන්නේ සෙල්ලම් කරන්න හොඳකට නෙවෙයි යක්ෂයා එන්නේ නරකට යක්ෂයා එන්නේ අපව විනාශ කරන්න ඉති රෝග පීඩා ප්‍රශ්න තුලින් අපිව මරණයට පත් කරන කම්ම යක්ෂයා පහර දෙනවා ඉතින් මේ වගේ ආරක්ෂා වෙන්න දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම කරුණාව ආරක්ෂාව ඉල්ලලා යාශා කරන්න ඕනේ මේ පරීක්ෂා වලට මුහුණ දෙන්න අපිට ශක්තිය දෙන්න කියලා ඉවරලා ඒක තමයි පහ उदाहरण दिव्या इके हांडा तमा हादवत इतिंग मंकालु कालिंग किए उना मटार सामाव देने कोटा हादवत इम्म करान दोन केला मुकद मे हमें कटम हेतु हादवत तमा अपे आत्मे कटा हांडा वेन्ने अपे शरीरे कटा हांडा शरीर वो इसे का हम्म वागे
ආත්මයෙන් තමයි අපි දිව්‍යනාස්තික සම්බන්ධ වෙන මොකද දිව්‍යනාස්ති කියන්නේ ආත්මයක් ටික ගැඹුරු තැනක් වයිද ඔයාලා මේක තේරුම් ගනි හරියට කියලා ඉතින් අපි ශරීරේ නැත්තම් නිකරුණේ වචන ගොඩාක් කියන එක නෙමෙයි වැදගත් අපේ අතුලාන්තයෙන්ම හදවතින් මර්ද සාක්ෂිත එකංගම අපි දිව්‍යනාස්තිත් එක්ක උන්වහන්සේත් එක්ක කතා කරන එක තමයි වැදගත් ඉතින් ඒක මතේ 6 7 ත් තියෙනවා හෘද සාක්ෂිත එකංගව අපි සැබෑ කමින් අපි අතුලාන්තයෙන්ම අපි ඇති සැටියෙන් උන්වහන්සේත් එක්ක අපේ ජීවිතේ දේවල් බෙදා ගන්න ඕනේ අපි ආශා කරලා දීක තමයි කරන්න ඕනේ මොකද උන්වහන්සේ අවංක හදවත් වලට කැමති අවංකය කැමති හදවත අප විවෘත කරලා උන්වහන්සේට ආරාධනා කරන්න ඕනේ එන්න මාතුලට මට කතා කරන්න මට මඟ පෙන්වන්න කියලා උන්වහන්සේ ඉල්ලන එක අපි අතුලාන්තයෙන්ම හදවතින්ම ආත්මෙම උන්වහන්සේම කරන්න ඕනේ මොකද ඒක තුල අපි උන්වහන්සේගේ හඬහන එකත් වැදගත් මොකද උන්වහන්සේ කතා කරන්න යන්නෙත් එතකොට අපේ ආත්මය හරහා අපේ හදවත හරහා තමයි උන්වහන්සේ කතා කරන්නේ එතනින් තමයි අපි සිතට එන්නේ අපිට භූමික වගේ උන්වහන්සේත් එක්ක මනසෙන් බුද්ධියෙන් ශරීරයෙන් සම්බන්ධ වෙන්න බෑ මොකද වචනේ පරිදි උන්වහන්සේ ආත්මයක් නිසා ඊට පස්සේ මතේ 6 6 තියෙනවා තනිව යාච්ඤා කිරීම වැදගත් කියලා අපේ ලෝකේ බාහිර දේවල් වලින් යා අපි ඈත් වෙලා අපි තනිව හුදකලා වෙලා උන්වහන්සේත් එක්ක කාලය ගැනීම වැදගත් මොකද ඒකට හේතුව අපි ලෝකෙන් වෙන්ව ඒකට හේතුව උන්වහන්සේගේ අපි යාච්ඤා කරනවා කතා කරනවා අපේ දේවල් උන්වහන්සේට දැනුම් දෙනවා වගේම මේ කතා බහේ පිළිතුරුත් අපි ගන්න ඕනේ උන්වහන්සේගේ හඬ ඇහෙන්න ඕනේ ඉතින් ඒකට නම් තනි වෙන එක ගොඩක් වැදගත් මොකද එතකොට තමයි උන්වහන්සේගේ හඬ අපිට ඇහෙන්න යන්නේ ඒක මේ කනට අපිට මේ මේ මාංශයෙන් එකපාරට ඇහෙන්නේ අපිට ඒක හදවත තුලින් තමයි ඒක පෙරිලා අපේ ආත්මයට ඒක ඇහෙන්න උන්වහන්සේගේ හඬ. ඉතින් මේ ආත්මය ටියුන් කරගන්න උන්වහන්සේගේ වොයිස් එකට තනි වෙලා යාච්ඤා කරන එක උන්වහන්සේත් එක්ක කතා කරන එක ගොඩක් වැදගත්. මම හිතනවා මම කෙටියෙන් නමුත් ගැඹුරු සත්‍යතාවයක් ඔයාලට ඉදිරිපත් කරන්න ගියේ යාච්ඤා කිරීම ගැන. ඉතින් අපි මේ විදිහට යාච්ඤා කරන්න ඒ තුල ඔයාලට උත්තර ලැබේ. තව මොන හරි අලුත් දේවල් දැනගන්න තියෙනවා නම් කරපු වීඩියෝස් ගැන ඔයාලට මට මැසේජ් කරන්න පුළුවන්, කමෙන්ට් කරන්න. මේ දේවල් සියල්ලටම උත්තර දෙන්න මම සූදානම්. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතිව. ඉතින් බොහොම ස්තුතියි හැම දිනෙකටම. ජේසු පිහිටයි. අපි තව දවසකට හම්බෙමු.